නැවත අපේ රට ඇතුලේ ත්‍රස්ත ප්‍රහාරයක් සිද්ධ වෙයි ත්‍රස්තවාදීන්ගේ යම් බලපෑමක් රටට සිද්ධ වෙයි කියන කාරණය සම්බන්ධයෙන් මෑනියෝ එහෙම දෙයක් දැක්කද මෑනියෝට මොකක්ද ඒ ගැන කියන්න තියෙන සාමාන්‍ය එහෙම දෙයක් සිදු වෙයි කියලා මම දකිනවා ඉතින් අපි නිතර බෝධි පූජාවල් කරලා අපි අපේ පිහිට ඉල්ලනවා හැමෝම ඉතින් ගොඩක් එහෙම දෙයියන්ගෙන් ඉල්ලන තරමට ඒක අඩුවියයි කියලා හිතෙනවා ඒ ඉතින් එන්න තියනවා කියලා කියන්න පුළුවන් මට ඉතින් පත් වෙලා ඉන්නවනේ දැන් රනිල් වික්‍රමසිංහ ග්‍රාමාත්‍යවරය අගමැතිවරයා විදිහට ඔව් එතකොට දැන් ඔහුගේ ওই වැඩපිළිවෙල සාර්ථක වෙයිද ඔහුට පුළුවන් වෙයිද රට යහපත් තැනකට අරගෙන යන්න එයාටත් ඉතින් බැහැ පුතා ඉතින් එයා බලනවා එයාට පුළුවන්ද කියලා එයාටත් බැහැ ඉතින් ඉතින් හොඳ දෙන්න කෙනෙක් පත් වෙලා තමයි අපිට මේක එදිරියට අපිට අනාගතයේ මේ හැමදේම සාර්ථක අපිට ලැබීම තියෙන්නේ නැත්නම් ඉතින් අපිට අර ගොඩක් අහිමි වෙන දේවල් තමයි පෙන්වන්න කරන්නේ දැන් අපිට දැක ගලා ඒ කියන්නේ අපි දැකපු නැති මූණක් පුරුදු නැති මූණක් අපිට ලැබෙනවා ලැබී ඒ අපිට ඒකෙන් සතුටු වෙන්න හැම දෙයකින්ම අපිට කිසිම දෙයක් මේ කරදරයක් නැතුව ආහාර ටිකද හැම දෙම අපිට ඉදිරිය අරගෙද්දී ලැබීම තියෙනවා ආධාර ලැබෙනවා පුතේ ඒ කියන්නේ අපිට අපේ දරුවෙක් වගේ කෙනෙක් ලැබුණාම ඒක සතුටෙන් ආධාර ලැබෙනවා ඒකට සතුටටපත් වෙලා ඉතින් ආධාර එහෙන් අපිට මෙහාට ලැබෙනවා නාති මගේ නාති සත්‍තිමත් ඒ නාති රත්නිමත් ඉන්න තමයි මාව සත්‍තිමත් වෙන්නේ මෑනියන්ට ඔය විස්තර කියන්නේ කාගෙන්ද අහගෙන දැන් සිව දෙයියන්ගේ ඒ ඉස්මහරා වඩින්නා හෝ සිව දෙයියන්ගේ බල අරගෙන තමයි අරගොල්ලෝ ඒගොල්ලන්ගේ ගාවට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අසා තමයි පණවිඩ පෙම් පණවිඩ මට ගෙනල්ලා ඒගොල්ලෝ සත්‍තිමත් වෙලා කියන්නේ එක එක දියෝ මාලිගාවට ගිහිල්ලා ඒගොල්ලෝ පින්තක වැඳ පුදගෙන ඒගොල්ලන්ගෙන් අවසර පණවිඩ තමයි මට දෙන්නේ. මේ දවස්වල ඉතින් ගොඩක් ඉතින් ඔය රට එකේ වැඩවල් තමයි ගොඩක් කරගෙන යන්නේ. ඒ අතර වාරේ නිතරම මම මේ බෝධි පූජාවල් තියාගෙන යනවා මේ සෙස්පතනවා. ඒ කියන්නේ මේ අපිට හොඳ නායකයෙක් හම්බ වෙලා නේද? ඒ කියන්නේ අපි ගහගෙන මරාගෙන කොටාගෙන එහෙම කරගෙන බෑ පුතේ. අපි හොඳ පැත්තේ යන්න ඕනේ. අපි බෝධි පූජාවක් කළා දෙවියන් බුදුන් අදහගෙන අපි හොඳ ගමනක් ගියොත් අපිට හොඳ කෙනෙක් ඉතින් පත් වෙනවා. अभी वपुरपु बीज वलट अन्वे अभी अश्वन नेलागण दम्मी हिम काले कुदावेला अभी अतीते गरपु वेरदी सा अदेन अपने विंदवर्ण सिद्धवेला एविल मंगश्यवेन्न ई थिंग अभी अमोदनागे वेरदी वेन्न पुलवांग अभी पालक योगी वेरदी वेन्न निशा वेन्न पुलवांग अभी अनागते हितल बलला तीन तीर वेरदी वेन गुनी सा अपट यम तनक वेरदू नाखेला අපිට මේ වෙනකොට හිතන්න වෙලා තියෙනවා සහ ඉස්සරහ කොහොමද අපි සකස් කරගන්නේ කියන කාරණේ පිළිබඳව ටිකක් අපි අවධානය යොමු කරන්න අවශ්‍ය කාලයක් බවට පත් වෙලා. කොහොම නමුත් අපි ඉස්සරහට සිද්ධ වෙන්නේ මොනවද කියන දේවල් පිළිබඳව හරියට අවබෝධයක් නැති නිසා අපට සහ මේ අපි පාලනය කරන උදවියට පවා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව නිවැරදි දැක්මක් නැති නිසා මේ දවස්වල කියන කරන දේවල් එක කතා කරන දේවල් එක අපට එහෙම निगमन वल्टे सिद्ध उपे यम दिन कारण संबंधे सामान्य गुप्त शास्त्रीय गणधनुकरण नुपन बलवेगा गणधनुकरण पिछस संबंध करके नालिकावेतुलेगे अनुवा मे इदिरी वटट मुनोवेद मुनोवागे अनागत उदावेल के कारण संबंधे थिंग अनावे की संबंधे यम यम कारण कथाकरण कोनतेनाथम विश्वकर्म नालिकाव मे ලංකේශ්වර අශෝකා මෑණියන්ව මුණ ගැහෙන්න මෑණියන් වද දවසේදීත් අපට සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා මෑණියෝ ආයුබෝවන් දරුවන් සරණයි ඔබතුමියට මේ ඉදිරියේදී රට මොන වගේ තැනකට යයිද අපේ රටේ පාලනය කරන නායකයෝ කොයි විදිහට මාරු වෙයිද රටේ ආර්ථිකය මොන වගේ වෙයිද කියන කාරණා කිහිපයක් සම්බන්ධ වෙනුත් අපි අද වැඩසටහනේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඊට කලින් මෑණියෝ කොහොමද ඉතින් මේ දවස්වල වැඩකටයුතු සාමාන්‍ය විදිහට කරනවද කොහොමද නෑ මේ දවස්වල තදින්ම කරගෙන යන අපුත්තේ සෑහෙන්න ඒ කියන්නේ මේ රටට මේ දරුවන්ට අපිට කරදර තියෙනවනේ ඒවට ඉතින් මේ වැඩ කරගෙන යනවා ඒ අතින් මට රට වැඩ තියෙනවා ඒවත් කරගෙන ඔක්කොම එක ඉදිරියටම යනවා මේ දැනුත් අදත් වැඩ දෙක තුන රට වැඩ තියෙනවා ඉතින් ඒවත් බෝධි පූජා කරගෙන ඉතින් යනවා මේ අර මං වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ පුළුවන් නේද මෑණියෝ අපිට මේ වැඩසටහන අතරතුර දැනගන්න දැන්
අපේ රටේ ඉදිරියට කොයි වගේ වෙයිද අපේ රටේ නායකයෝ ඉදිරියට කොයි වගේද මාරු වෙන්නේ මේ ඉන්න අයට තව මේ දේවල් කරගෙන යන්න හැකියාව ලැබෙයිද කියන දේවල් පොඩ්ඩක් මෙතනසටහන ඇතුළේ අපිට කියන්න පුළුවන් නේද කියන්න පුළුවන් පුළුවන් නෑ නේද නෑ කියන්න පුළුවන් හරි ඒ කාරණා අපි වැඩසටහන ඇතුළේ කතා කරගෙන යමු ඊට කලින් මං හිතුව මෑනියෝ දැන් මෑනියෝ පහුගිය වැඩසටහන් මං හිතන්නේ අපිත් එක්ක 6-7ක්ම සිදු කර අපේ නාලිකාව ඇතුළේ විවිධ කාරණා අපේ නාලිකාව තුළින් මෑනියෝ කිව්වා අපේ රටට ඉස්සරහට මෙහෙම සිද්ධ වෙයි කියන දේවල් සම්බන්ධයෙන් යම් කුමක් හෝ බලවේගයක් යොදා ගනිමින් මොකක් හෝ ශක්තියකින් මෑනියන්ට හැකියාව ලැබුණා ඒ දේවල් සම්බන්ධයෙන් කියන්න හැබැයි මේ වෙලාවේ මෑනියෝ මාත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ හැම ශක්තියක් ඇඟට අරගෙන නෙමෙයි නෑ මේ නිකන් සාමාන්‍ය විදිහට තමයි මෑනියෝ දැන් මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ නමුත් මේ කාරණා සියල්ල පිළිබඳව මෑනියෝ රටේ ඉදිරිය පිළිබඳව මෑනියෝ මේ කියපු දේවල් සම්බන්ධයෙන් මිට පෙර මෑනියෝ අර වරම් ශක්තිය ඇඟට ගතපු අවස්ථාවේදී කියපු කාරණා කිහිපයකුත් තියෙනවා රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඒවා අපිට ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ඊට කලින් අපිත් එක්ක මේ සිද්ධ කරපු වැඩසටහන් වල මිට කලින් කරපු වැඩසටහන් වලදී මෑනියෝ මොනවද රට ගැන කිව්වේ කියන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අපිට දැන් දැක බලා ගන්න පුළුවන් වෙයි මතකය ආවර්ජනය කර ගන්න පුළුවන් වෙයි මෑනියෝ රටේ ඉදිරියේදී මොනවද සිද්ධ වෙන්නේ කියන දේවල් සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට තමයි මිට කලින් කිව්වේ මනුෂ්‍යයෝ ගිහිල්ලා මේවා විනාශ කරලා දානවා අපිට ඉන්න മന്ത്രിගල්ලෝ ඇවිල්ලා අලුත් ඇය පත්ලා ඒගොල්ලෝ අපිට බඩු ගණන් උස්සලා මිනිස්සයන්ට සෑම දෙයක්ම නැති කරලා පොපාතේ දානවා දැන් ඔය සුනාමි තත්ත්වයන් එතකොට ඔය නායම් වගේ දේවල් ගම් වතුර එතකොට නියඟ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්ද ඇති වෙන්න පුළුවන් පුතා ඒ කියන්නේ මේ මාසෙ නෙමේ ඔව් ඊගාව මාසෙ නෙමේ දෙව තුන්වෙනි මාසෙ වගේ එනවා පුතේ තියෙනවා ඒ කියන්නේ පුතේ ඥා ඒ කියන්නේ වතුර නියඟ තත්ත්වයක්ද ජලයෙන් වෙන වේලීමක් එනවා ඉස්සරහාම හා හා පොළොව වේලීනම ඉරි තලියමක් එනවා හා ගොයිතැන් පාළු වගා පාළු වීමක් තියෙනවා හා ඒකම ඒක වියර වෙච්ච ගමන් ආයේ ජලය පෙරලගෙන එනවා ගස් ගල් ගලවගෙන වාගේ ඒක මේ පැතිවලට එන්නේ ඔව් ඒක මේ මෙහෙට එන්නේ නෑ පුතේ මේක එන්නේ කතරගම් පැත්තට අනුරාධපුර පැත්තට එන්නේ අනන්තක් තියෙනවා ඒ කියන්නේ අපේ මේ පුංචි රටේ දේවල් පහරගෙන එහෙම මෙහෙට එවනවා මිනිස්සයන් ඇවිල්ලා මේ එහෙම මෙහෙට බෙහෙත් එක එක ඩහිව දානවා දාලා අපේ මිනිස්සුව නැති කරන්න බලනවා එක ඩහිව ගේනවා විස ගේනවා එහෙ අය මැරුණක් කමන්නේ මෙහෙට එවනවා ඒ එවල මෙහෙට ගෙනල්ලා මෙහෙ දේවල් නැති කරන්න පුද්ගලයේ එහෙම බලන් ඉන්නවා ආමෙන් එක විදේශගත ඉන්න පුද්ගලයේ මෙහෙන් ලංකාවෙන් අපෙන් ගිය කෙනෙක් එහෙම මුදල් අරගෙන මෙහාට දෙයක් ගේන්න බලන් ඉන්නවා දැන් ඒකක් අපිට නවත්තන්න පුළුවන් ඒ කියන්නේ මේ පොඩ්ඩක් මෙනු එක තව පැහැදිලි කරොත් අපිට අපේ ලංකාවෙන් ගියපු කෙනෙක් ඔව් ගියපු කෙනෙක් කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සෙද්ද ගියපු කෙනා නැත්තම් ওই වගේ ගිය යුතු බලධාරියෙක් ඒ කියන්නේ මේ අපේ පුංචි රටෙන් ගිය മന്ത്രി කෙනෙකුගේ පැත්තෙන් කෙනෙක් පොඩි කෙනෙක් ලොකු කෙනෙක් නෙමෙයි ඒ කියන්නේ ලොකු කෙනෙකුගේ යටතේ ගිය කෙනෙක් ගේ ඒ කියන්නේ මේ අපේ මේ ලංකාවෙන් ලොකු කෙනෙකුගේ മന്ത്രി කෙනෙකුගේ පොඩි එක්කෙනෙක් දෙයක් එහෙන් ගේන්න මෙහෙ බලාපොරොත්තුව දැන්ට ඉන්නවා මේ මොන වගේ දෙයක්ද අපිට අද ඉසිල්ල වාංග අර්ථපෝක නාදා ඉල්ල වාංග තෙනික සබ්බාරා ඉල්ල පෝක නාරා ඉල්ල පෝක නාතනච මින්නලිල පො නාමාරවල පො පූජ කරන ඒක පෙන්නුම් කරන පුතේ ගුලියක් වාගේ දෙයක් පේ පුතේ මම මේක පෝගෑන් එකට දැම්මක් මට කරදරයක් වෙන්නේ නැහැ මට දෙයියෝ බලනවා එවුනද පුතේ මෙතන පෙන්නුම් කරන පුතේ ගුලියක් වාගේ දෙයක් ඒ ගුලිය වාගේ දෙය ජලයට දිය කරන්න බලන් ඉන්නවා පුතේ ඒක ජලයට දිය කරන්න බලාගෙන ඉන්නවා ඒක නාගදීපේ දෙයි කෙනෙක් බලාගෙන ඉන්නවා මේක දිහා. ඒ නාගදීපේ ඉන්නා හෝ සිය දෙයි තමයි මට මේක දැන් මෙතෙන්දි පෙන්නුම් කොලේ. නිරෝගී ශක්තිය ඉල්ලන ගසකොළ බෝගෙන් සතා සීපාවට ගොයිතම්පත් කරන ඇන්ට ඒ සියලු දෙනාටම අපි
ශාන්ති දරුවන්ට ඉගෙනීම සත්‍ය නේත්‍ර නැති දරුවෝ ඉන්න අපේ අපාප කරලා ඒ දරුවන්ට නේත්‍ර ලැබෙන්න අතපය ලැබෙන්න කොර වෙන්න පන්දිය වෙන්න බීර වෙන්න ඒ වෙලා තියෙන පුතේ අපරාධ කරපු mantri ගොල්ලෝ සුබදවම කියන්න ඔය ඇස්කන් නැතුව අතපය නැතුව කොර වෙලා කොළපොත් පුකේ බඳ යන්නේ ওই mantriල අපරාධ කරපු අය සුබදවම කියන බය නැතුවම මේ දෙයියන් ඉදිරිය මාට මේට කැපුවා මම කියනවා ඒ කියන්නේ මේට කපලා තියෙනවා මට ආත්ම 10ක් විතර කපලා තියෙනවා මාව ඔය වගේ කියනකොට ඉතින් මේ ආත්මේ කේක් කමන්නේ මිනිස්සු වෙනුවෙන් මා කතා කරලා කියනවා පහුගිය දවස්වල මෑනියෝ අපේ වැඩසටහන් වලදී කියපු කාරණා සම්බන්ධයෙන් යම් මතක් කර ගැනීමක් තමයි අපි ඒ සිද්ධ කරගත්තේ ඔබට යම් අවබෝධයක් ලබා ගන්නත් පුළුවන් ඒ කියපු කාරණා සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට පහුගිය දවස්වල ඔය රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව යම් ජල ගැලීම් තත්ත්වයක් ඇති වෙලා තිබුණා ඒ වගේම තමයි කොළඹින් දුරබැහැර ප්‍රදේශවල රජරට ප්‍රදේශවල සහ ඔය ජල පෝෂක ප්‍රදේශවලට ලැබිච්ච වර්ෂාපතනය ටිකක් මදිවීම නිසා යම් රටේ යම් යම් තැන්වල වේලි කාලගුණික තත්ත්වයක් පහුගිය දවස්වල අපිට දකින්න ලැබුණා ඉතින් මෑනියෝ කිව්වා ඒ කාරණා සම්බන්ධයෙන් ඉතින් ඒ නිසා තමයි අපි මේ කියපු අනාවැකි ඉදිරියටත් සත්‍ය වෙයිද මෑනියු මොනවද කිව්වේ කියන දේවල් ගලපා ගන්න ඒ මතකයේ ආවර්ජනය කරගත්තේ මෑනියෝ මේ ඒ දර්ශනත් අපි බලපු නිසා මම කැමති දැන් මේ වෙලාවේ මෑනියෝ දැන් සාමාන්‍ය තත්ත්වයේ ඉන්නේ දැන් අර වරමක් එහෙම අරගෙන නෙවෙයි දැන් මේ කතා කරන්නේ මේ වෙලාවේ රටේ ඉදිරිය සම්බන්ධයෙන් අපේ රටේ නායකයෝ සම්බන්ධයෙන් මේ තියෙන ආර්ථික තත්ත්වය ඉස්සරහට යහපත් වේද කියන කාරණා කිහිපයක් දැනගන්න කැමති මෑනියෝ දැන් ওই ගොඩක් වෙලාවට මේ පහුගිය දවස්වල මෑනියෝ යම් සමාජයේ යම් කඩකතාවක් තිබුණා සමාජ මාධ්‍යවල ඔය තොරතුරු හෙට සංසාරණය වුණා මේ නැවත අපේ රට ඇතුලේ ත්‍රස්ත ප්‍රහාරයක් සිද්ධ වෙයි ත්‍රස්තවාදීන්ගේ යම් බලපෑමක් රටට සිද්ධ වෙයි කියන කාරණේ සම්බන්ධයෙන් මෑනියෝ එහෙම දෙයක් දැක්කද මෑනියෝට මොකක්ද ඒ ගැන කියන්න තියෙන සාමාන්‍ය එහෙම දෙයක් සිදු වෙයි කියලා මම දකිනවා ඉතින් අපි නිතර බෝධි පූජාවල් කරලා අපි අපේ පිහිට ඉල්ලනවා හැමෝම ඉතින් ගොඩක් එහෙම දෙයියන්ගෙන් ඉල්ලන තරමට ඒක අඩු වී යයි කියලා හිතෙනවා ඒ ඉතින් එන්න තියනවා කියලා කියන්න පුළුවන් මට राजपक्ष जनाधिपति उद्घोषण सिद्धरा මෑනියෝ හිතන්නේ එතුමා දැන් හිටන් ඉද්ද වෙනකොට ඉවත් වෙලා යයිද මොකද්ද ඒ තත්ත්වය? ඉතින් එයා පුතේ එයා අල්ලගෙන ඉන්න තමයි කල්පනා කරන්නේ ඒත් එයාට වියත් වෙන සිද්ධ වෙනවා. ඉතින් මේ රටේ තියෙන ආර්ථිකයේ ප්‍රශ්නේ එක්කලා මේ අරගල ප්‍රශ්න නේද? දරුවන්ට කාර කන්න බොන්න නැහැ. ගොඩක් හිඟපාඩු තියෙනවා. ගොඩක් අපිව දැන් ඉතින් මේ අපි හිටන් අපේ දුප්පත් ගෙවල් සමග සෑම දෙනාටම ආහයෙමි වෙලා තියෙන ආහාර ඒ වගේම පෙට්‍රෝල් ඒ වගේම ගෑස් භූමිතෙල් ඉතින් ඒ හිඳ ඉතින් එයාට අයින් වෙන්න තමයි ඉතින් ඉදිරි තියෙන්නේ පුතේ සාමාන්‍යයෙන් අපිට එහෙම දිනවකවානුවක් කියන්න පුළුවන් නේද එහෙම කියන්න අමාරු පුතේ ඒ වුණාට මේ අවුරුද්ද ඇතුළතදී එයා අයින් වෙන්න එයාට තියෙන්නේ සිද්ධ වෙනවා එතකොට මෑනියෝ දැන් ඔය දැන් අලුතෙන්පත් වෙලා ඉන්නවනේ දැන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අගමැතිවරයා විදිහට ඔව් එතකොට දැන් ඔහුගේ ওই වැඩපිළිවෙල සාර්ථක වේද ඔහුට පුළුවන් වේද රට යහපත් තැනකට අරගෙන එන්නේ එයාටත් ඉතින් බැහැ පුතා ඉතින් එයා බලනවා එයාට පුළුවන්ද කියලා එයාටත් බැහැ ඉතින් හොඳ දෙන්න කෙනෙක්පත් වෙලා තමයි අපිට මේක ඉදිරියට අපිට අනාගතයේ මේ හැමදේම සාර්ථක අපිට ලැබීම තියෙන්නේ නැත්තම් ඉතින් අපිට අර ගොඩක් අහිමි වෙන දේවල් තමයි පෙන්වන්න කරන්නේ. එතකොට දැන් අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් තරුණ ප්‍රජාව රටේ මිනිස්සු ඉල්ලන විදිහේ නායකයෙක් ජනාධිපතිවරයෙක් රටේ පාලකෙක් යම් ඉදිරියේදීම අපට එහෙම ලැබෙනවා කියලා අපිට දැකගලා ඒ කියන්නේ අපි දැකපු නැති මූණක් පුරුදු නැති මූණක් අපිට ලැබෙනවා. ලැබී ඒ අපිට ඒකෙන් සතුටු වෙන්න හැම දෙයකින්ම අපිට කිසිම දෙයක් මේ කරදරයක් නැතුව ආහාර ටිකද හැම දෙම අපිට ඉදිරියේ අරගෙද්දී ලැබීම තියෙනවා. තව අවුරුදු එකමාරක් අවුරුද්දක් අතර යද්දී හැම දෙම සංසුන් වෙලා අපිට දෙයි කෙනෙක් පහළ වුණා වගේ අපිට മന്ത്രി කෙනෙක් පහළ වෙලා අපිට හැම දෙයක්ම ජයග්‍රහණේ ලැබෙන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය පාර්ලිමේන්තුවේ අපි දකින කෙනෙක් නෙවෙයිද පිට වෙලා කෙනෙක්. ඔව් ඒ කියන්නේ අපිට දැකලා පුරුදු කෙනෙක් නෙමෙයි.
අපිට ලැබීම තියෙනවා කියලා තමයි කියන්නේ පුතේ. හරි මෑණියෝ එතකොට දැන් කොහොම වේද දැන් ඔය මේ මේ විදේශ රටවල් වලින් අපේ රටට යම් යම් ණය මුදල් ලැබෙනවා කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙම අපේ රට ගැන හිතලා හෝ අපේ රටේ ඉදිරි කටයුතු කරගෙන යන්න එහෙම යම් යම් විදේශ ආධාර ලැබෙයිද කොහොමද? ආධාර ලැබෙනවා පුතේ. ඒ කියන්නේ අපිට අපේ දරුවෙක් වගේ කෙනෙක් ලැබුණාම ඒක සතුටෙන් ආධාර ලැබෙනවා. එකට සතුටටපත් වෙලා ඉතින් ආධාර එහෙන් අපිට මෙහාට ලැබෙනවා. ඒ කියන්නේ මෑනියෝ කියන්නේ ඔය කියන නායකයා පහළ වුණාට පස්සේ යහපත් තත්ත්වයක් ගොඩ නැගෙනවා කියලා තමයි කියන්නේ. හරි මෑනියෝ යහපත් විදිහට හැරෙනවා. දැන් ඔය කාරණා ටික අපි මේ වෙලාවේ මෑනියෝගේ වැඩසටහනෙන් විමසුවත් මිට කලින් මෑනියෝ අර වරම් තත්ත්වයටපත් වෙලා ඉන්නකොට අපි පටිගත කරපු දර්ශන කිහිපයකුත් තියෙනවා. තියෙනවා. ඒ දර්ශනවලදී අපි බලමු මෑණියෝගේ මොනවාගේ ප්‍රශ්නද අපි යොමු කරලා තියෙන්නේ සහ මෑණියෝ මොනවද ඒවට දෙන උත්තර කියලා. එහෙනම් අපි දර්ශන ටික බලලා ඇවිල්ලා කතා කරමු. ඒව නායිල්ල පොවසියට මනාවට කියන්නේ කොරෝනා මං කන්සල්. දරුවන්ට මොකක්ද අහන්න තියෙන්නේ? දැන් මෑණියෝ අපිට කිව්වනේ දැන් පහුගිය දවස්වල ඇවිල්ලා මේ ජල ගැලීම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඒවා දැන් සිද්ධ වෙන උනානේ පහුගිය දවස්වල ඒ වගේම මං කිව්වා රටට ගොඩක් හානි කරදර වෙනවා කියලා ඒවත් දැන් මිනිස්සුන්ට කන්න නැතුව යනවා කිව්වා ඔව් සුනාම එනවා මිනිස්සුන්ට නිවස් ගහගෙන යනවා කරදර වෙනවා දේවල් දන් වතුර මේ නහයක නහය යනවා කියලා දන් වතුර ඒ වගේ දේවල් ඒ ටික හරි පුතානේ සිද්ධ වුණා සියලු දේම කියපු දේ අපි ඔක්කොම සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට අපේ අනාවැටි වෙලෙන් ඒ වගේම මම කිව්වා ලොකු කලබල වෙයිලා කොළඹට අපිට යන්න බැරි වෙනකම්ම කරදර වෙනවා කියලා මිනිස්සු අතර ගහ ගන්නවා කොටා ගන්නවා එනකට ගන්නවා ගිනි තියා ගන්නවා කියලා පෙන්නුම් කළා ඒකක් කිෂ්ඨ වුණා පුතා ඒ වගේම මම කිව්වා අපේ මේ මන්දිරලා අයින් වී කෙනෙක් පත් වෙනවා කියලා ඔව් නේද අපේ ඉන්නේ අය අයින් වී කෙනෙක් පත් වෙනවා කියලා අපි කිව්වා පුතා නේද ඉතින් මෙතනදී පෙන්වන්න කරනවා අපිට කෙනෙක් පත් වෙනවා කියලා මම මේක පිළිවෙලට චුට්ටක් මෑණින්ගේ අහන්න ඔව් කියන්න පුතා දැන් මට ඉස්සෙල්ලම කියන්න ඇවිල්ලා මේ කියන්නේ මට දැනගන්න ඕනේ රටේ තත්ත්වය ඉස්සෙල්ලා අපි කලින් දේවල් කිව්වානේ දැන් මේ දැන් මම අහන්නේ මේ මොහොතේ ඉඳලා ඉදිරියට ඉදිරියට එතකොට සාමාන්‍ය තත්ත්වය කොහොමද තියෙද තමත් කරදර තියෙනවා පුතේ ඉදිරියට තමත් ඒ කියන්නේ සෑහෙන කරදර වෙනවා තේරෙනවද ඒ කැම්පින් වලින් දරුවන්ට ගොඩාක් කරදර වෙනවා පුතේ අපේ රටට. තේරෙනවා ගොඩාක් කරදර වෙනවා. ඒ වගේම බෝම්බ පාරක් එන්න තියෙනවා. ඒව අපි ඉන්නේ නිතර වළක්වනවා. තේරෙනවද? අපේ ලංකාවට බෝම්බ පාරාවක් එන්න තියෙනවා. තේරෙනවද? ඒවත් අපි නිතර වළක්වනවා මේ වෙලාවේදී පුතේ දෙයියන්ට දේව පූජාවල් කර කර ඒව අපේ ලංකාවට එපා කියන එක අපි කියලා අපිට අපේ ලංකාව වෙන මේ සියලු දෙනා සියලුම රටවලට සියලුම දරුවන්ට කරදර වෙන්නේ නැති වෙන්න අපි දෙයියන්ගේ ආශිර්වාද ඔය ත්‍රස්ත ප්‍රහාරය එන්න තියෙන්නේ අපිට පොඩ්ඩේ කර කෙනෙක් පැහැදිලිව ඒක දැනගන්න ඕනේ ත්‍රස්ත ප්‍රහාරය එන්න තියෙන්නේ ලංකාවෙන් ලංකාවේ කෙනෙක්ගේ මේක පුතේ ලංකාවේ කෙනෙක් තේරෙනවද එතකොට ඉතින් අපිට ලංකාවට බල වැඩි මේක පිටරට සම්බන්ධතාවයක් නැද්ද එතකොට නෑ පිටරටට මේක සම්බන්ධයක් නෑ පුතේ අපිට ශ්‍රේණිගත ෂොක් වෙන්න එපා කියලා කියනවා පුතේ තේරෙනවද ඒ කියන්නේ පන්සල් පල්ලි වල ශ්‍රේණිගත ෂොක්
ඒ කියන්නේ මේක නිකන් දෙමිල්ලක් නෙමෙයි පුතේ. අපේ ශරග සොක් වෙලා ඉන්න ස්ථාන වල තමයි දාන්නේ පුතේ. ඒක ගොඩාක් අපි හොඳින් අපි සලකා බලන්න ඕනේ පුතේ. අපි සිතන්න ඕනේ අපි සොක් වෙන අපේ පන්සල් පල්ලිස් අපිට කවුරු දරුවන් එකයි. ඒක ඉන්න පල්ලි සමගව පන්සල් සමග සැක්වි ඉන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඔය ඒගොල්ලන් අරමුණ මොකද්ද මේ ත්‍රස්තවාදී ක්‍රියාව කරන්න? අද ඉල්ල වංග. ඉතින් පුතේ අපේ මේ ලංකාවේ හැම දේම ඒගොල්ලන්ගේ අතට පාලනය ගන්න තමයි ඒගොල්ලෝ බලන් ඉන්නේ. ආ ඒ කියන්නේ මිනිසුන්ව ભેද බින්න කරලා විනාශ කරලා ඒගොල්ලන්ගේ අතට අපේ මේ ලංකාවේ පාලනය ගන්න තමයි ඒගොල්ලෝ ජයග්‍රහණ වෙන්නේ. ඔව්. ඉදිරියට එන්නේ ඒකටයි. අප දෙමෙ ඒගොල්ලන්ගේ අතට ගන්න විදිහට එතට අතට ගත්තට පස්සේ ඒගොල්ලනේ පුතේ රජ කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ඕන විදිහට තමයි අපිට මෙහෙම කන්න මන්න නැති වෙනා පුතේ. දැන් මෙහෙම හරි කන්න තියෙන එක නැති වී යනක තමයි තියෙන්නේ පුතේ ඉදිරියට. අද ඉල්ල වාංගඩ තපෝක කාඩ ඉල්ල වාංගේ විශ්වරණ අයියා. දෙරිකි සම්බකඩ ඉල්ල වාංගා.
කලබල වෙනවා තමයි තෙල් නැහැ කැම්බින් නැහැ වාහන පදවන්න බෑ ඈ ඉතින් ඒගොල්ලෝ කලබල වෙන වැඩි පුතේ ඒක සාධාරණයි ඒගොල්ලෝ කලබල වෙනවා කියන්නේ ඒක සාධාරණයි තේන්නාද ඉතින් ඒගොල්ලෝ හිමින් ගමනක් යනවා නම් අපේ පැත්තට වාසි වෙනවා වාසි වෙනවා ඒතකොට අපි සාමාන්‍ය වාසි වෙනවා පුතේ අපි එතකොට දැන් අරගලය කරන කට්ටියට සාමාන්‍ය මොන වගේ දේගොල්ලන්ට අපි ඉස්සරහට යන්න මොන වගේ වැඩපිළිවෙලක් අපි ඉස්සරහට යන්න අපි 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 පුතේ පුදුල් තරම් අපි බෝධි පූජා කරන්න ඕනේ ඒගොල්ලන්ට ශෙස්පතන්න ඕනේ පුතේ ඒකයි සිරිමහ බෝධිය ගිහිලා පුතාලා දැන් ශෙස්පත්කෝ මා සති දෙකක් මන් දැක්ක පුතාලා අපි ගිහිලා ශෙස්පත්කෝ ඒගොල්ලන්ට අපේ දරුවන්ට ලංකා දරුවන්ට ඒ වගේ අපි නිතරම මේ බෝධි පූජා වල් කරලා අපි සියලුම දෙයියන්ට ශාන්ති ඒ දරුවට ශාන්ති කරන්න ඕනේ ගැටිමක් වෙන්නේ මං අහන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ල මොනවද ඒ සඳහා කරන වැඩපිළිවෙල ඒගොල්ලද මේ මේ අරගලයේ ජයග්‍රහණය කරන්න රටට යහපත කරන්න ඒගොල්ල හදන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ල මොනවද කරන්නේ දෙවියෝ කියන මොනවද පේද බලකණි ආනකට පො එයා ඉතින් පුතේ ඒගොල්ල බලන්නේ පුතේ දිනුව පැත්තෙන් මිනිස්යන්ට කෑම බොවීම පෙට්‍රෝල් ඒ හැමදේම ලැබීම පැත්තෙන් තමයි ඒගොල්ල ලබා දෙන්න තමයි ඒගොල්ලන්ගේ සැනමුතුම කියන්නේ ලෝක සත්‍යයටම ශෙසක් කරන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අරමුණේ එකයි කියන්නේ ලෝක සත්‍යයටම ශෙසක් කරන්න හැම දෙයකින්ම අඩුපාඩුවක් නැතුව හැමදේම පුරවන්න හැම ශක්තියකින්ම ඒගොල්ලන්ගේ ප්‍රතිපල තමයි පුතේ මේ දැන් කන්න බොන්න නැහැ පෙට්‍රෝල් නැහැ භූමි තෙල් නැහැ හැමදේම ගෑස් නැහැ ඒ හැමදේම ඒගොල්ල දෙනවා කියන සිත්තේ වෙලෙන් තමයි ඒගොල්ල මේ ගමන යන්නේ ඒවා කිසිම දෙයක් අඩුපාඩු කරන්නේ නැහැ කියන සිතවිල්ල තමයි ඒගොල්ලන්ගේ මනසේ උදා වෙලා තියෙන මේ වෙලාවේදී. ඒ උදා වෙලා තියෙන මනසෙක තමයි මේගොල්ලෝ ජයග්‍රහණ අරගෙන තමයි මේගොල්ලෝ පිළිවෙලක් ගන්නවා ඒගොල්ලෝ. හිමින් ගමනක් යන්න කියලා අපි ඒගොල්ලන්ට ගොඩක් කියන්න ඕනේ පුතේ නිතරම කියන්න ඕනේ හිමින් ගමනක් යන්න පුතා ඕගොල්ලෝ කියලා. ඉස්මන් වෙන්න එපා පුතා කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ බොම්බ පාර එල්ල වෙන්න අපිට අදද හිටද කියලා කියන්න බෑ පුතා. තේරෙනවද? අපේ සෙනගට කියන්න තියෙන්නේ අපිට පොසොන් එකටවත් අපේ පන්සල් පල්ලි වල සෙනග ගැවසි ඉන්න එපා කියලා. ඒගොල්ලෝ බලන් ඉන්නේ මේ වගේ අරමුණක් එනකම්. හොඳ අද නිවුස් වල කියන ප්‍රවෘත්ති වල දාලා තිබ්බා මේ බෝම්බ ප්‍රහාරය එන්නේ නෑ මේ රට කියන්නේ මේ මේ රටේ ඉන්න පාලකයෝ සහ විදේශක විදේශ කියන්නේ ඉන්දියාවේ පාලකයෝ හදපු බොරුවක් කියලා. නමුත් මෑණියෝ කියන්නේ ඇවිල්ලා එහෙම බෝම්බ ප්‍රහාරයක් එන්න තියෙනවා අපි ඒක බලකා ගන්නවා කියලා. එන්න තියෙනවා පුතේ. ඒක අදද හෙටද කියලා බෑ පුතේ කියන්න බෑ. අපි මේක වළක්වනවා පුතේ. එතන මේ ටීවී වලින් කියන්නේ බොරුවක්ද එතකොට? මේ එන්නේ නැහැ කියලා කියන්නේ. එන්නේ නැහැ කියන්නේ බොරුවක් පුතේ. මේක එනවා. ඒ සෙනඟ බය වෙයි කියලා. ඒ සෙනඟට ඕන විදිහට ගැවසෙන්න පුළුවන් එතකොට. තේනවද පුතේ ඒ සෙනඟ බය ගැනීමක් නැති කරනවා පියක් බියක් නැති කරනවා ඒ වුණාට අපි කියන්නේ බියෙන් ඉන්නවනේ නිතරම අපි ගැන ආදරය කර අපි ආදරය කරන්න ඕනේ අපේ රටට අපේ දරුවන්ට අපි ආදරය කරලා අපි හිමින් ගමනක් යන්න කියලා අපේ දරුවන්ට අපි නිතර කියන්න ඕනේ පුතේ අපේ දරුවන්ට අපි නිතර කියනවා පුතා අපි හිමින් ගමනක් යන් කියන එක අපි කලබල වෙන්න එපා කියන එක අපි කියන්න ඕනේ පුතේ අද ඉල්ල වංගරත පව කතරගම දෙයිය මට කියන්න දෙ එපා හුදිය ඒතරක අපිට මේව නවත්ත ගන්න පුළුවන් අපි දෙයියන්ගේ ආශිර්වාද මේ වෙනකොට කරලා පුතේ ගොඩක් නවත්තගෙන තියෙනවා තේරෙනවද පුතේ නැත්නම් අපිට මේ පුංචි පළවලලක් අපිට ඉන්න බැරි තරමට අපිට කරදර වෙන්න තියෙනවා පුතේ තේරෙනවද තව දෙයක් අහන්න මම මෑණියනේ අ කියන්න පුතේ එතකොට මේ මට කැමති ඉදිරි රටේ ආර්ථිකය ගැන ඉස්සල මෑණිය පටන් ගද්දි කිව්ව ඉස්සරහට මේ රටේ තත්ත්වය හොඳයි කියලා මට ඒ ගැන පැහැදිලි උත්තරයක් ඕනේ තව හොඳට ගැඹුරින් ඉතින් මේ මම කැමති රටේ ආර්ථිකය ගැන චුට්ටක් මෑණිය කියන අපිට දැන් මේ ගෑස් ටික ඊට පස්සේ මේ කැම්බීම් ටික දැන් කට්ටිය ආහාරයක් එන්න තියනවා කියලා. ඔව් තියනවා පුතේ. ආහාරයක් එන්න තියනවා මේනුව කියන්නේ. කන්න ඒක තමයි කිව්වේ ආහාර විතරම අපිට පෙන්න පුළන්නේ ආහාර හිඟයක් වෙනවා පුතේ. කන්න බොන්න නැහැ පුතේ. සතා සීපාවට කිසිම දෙයක් නැතුව ජලය එතරක් ලැබෙන්න තියනවා පුතේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගිහිල්ලා මේ තවතනකට ගිහිල්ලා ආහාර හොරකම් කරගන්න තත්ත්වය ඒ වගේ තත්ත්වයක් පත් වෙනවා. ඒ වගේ තත්ත්වයක් එනවා පුතේ. කිසිම දෙයක් නැති තත්ත්වයක් මේ උදා වෙනවා ඒ උදා වෙන තත්ත්වය අපි නිතරම දෙයියුතුන්ගෙන් කියන්නේ අපිට ඒවා සත්‍යමත් කළා ආහාර පූජාවල් දෙන්න කියලා අපි දෙයියන්ට ආරා පූජාවල් ආලෝක පූජාවල් දෙන්න තරමට තමයි අපිට ලැබෙන්නේ පුතේ දැන් මෑණියන්ට පේනවාද ඉස්සරහින් එක මිනිස්සු කලකෝලහල කරගන්නවා තත්ත්වය පේනවා තියෙනවා ඒක තමයි පුතේ අතපය වෙලෙන්නේ මේ පුතේ නරක දේවල් වලින්
කරදර වෙන්න තියෙන. ඒ කියන්නේ නොපෙනෙන දේවල් ගෙනල්ලා දානවා පුතේ. දානවා. අපිට නොපෙනෙන දේවල් ගෙනල්ලා දාන අපි දන්නේ නැහැ අපි අපේ ජීවිත අපේ දරුවන් ද විනාශ වීම තියෙනවා. ඒක කරන්නේ කවුද කරන්නේ බලන්න. අදilla වංගකට පොද. වේද වලක ඉන්නවා. මේ අපේ ලංකාවෙන් කරන්නේ වා පුතේ. අපේ ලංකාවේ අපේ මේ මන්ත්‍රීලා කට්ටියක් එකතු වී කරන දේවල් තියෙනවා පුතේ. එක පැත්තකට විනාශ තියෙනවා පුතේ. කාලේ සාමාන්‍ය මොනවායි කාලය තුල ඒක. අදilla වංගකට පොද. වේද වරකනෝ ඉල්ල වංගකට පොද. කල්ලියකට දැම්මනේ බෝම්බ පහරයක් පහරයක් දැම්මා කොච්චි කඩේ අන්න ඒ වගේ එකයි කිව්වේ පුතේ අපේ පන්සල් පල්ලිවල සෙනඟවශි නැතුව යන්න කියලා පුතේ තේන්නද දැනටම ඒවට අර අඳිනවා ඒ අර අඳින්නේ පුතේ අපේ ලංකාවෙන්මයි අරෙන් උදව් තියෙනවා ලංකාවෙන් තමයි ගොඩක් මේවා බලාපොරොත්තු වෙමින් ඉන්නේ පුතේ තේන්නද මේ අපේ අරගල කරන දරුවන් එක සැක් වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ पक्षपाती இல்ல ராமாங்கர்த்த போக கத்தரகமனே மானா இல்ல வாங்கர்த்த போக சுலக்கராங்கர்த்த போக பேத வரக்கனா இல்ல வாங்கர்த்த போக விதேசே கத ஏ කියන්නේ ஏ கேக்க லங்கா வேனோ මේක හොඳ හතට හොඳ තත්ත්වෙට ගෙනියන්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා මේක අපේ නරක පැත්තට විනාශ කරන්න කට්ටියක් බලාගෙන ඉන්නවා මං අහන්නේ මේ නේද පිට රට දැන් විදේශගත කට්ටිය ඉන්නවනේ ලංකාවට පක්ෂපාතී කියන්නේ මගේ මිනිස්සුනේ මේ රටවල් චීනය ඇමරිකාව ඊට පස්සේ ඉන්දියාව ඊට පස්සේ ඉතාලිය වගේ රටවල් තියෙනවනේ ඒ රටවල් අපේ ලංකාවේ මිනිස්සුන්ට පක්ෂපාතීවද වැඩ කරන්නේ මිනිස්සුන්ට උදව් කරන බලාගෙනද නැත්නම් මිනිස්සුන්ට හතුරුවද ක්‍රියා කරන්න වෙනවද ඒ කියන්නේ හතුරුකම් හතුරුකම් කරනවා කියලා කියනවා පුතේ තේන්නවද ඒ ඒගොල්ලෝ ගැන අපිට හතුරුකම් කරනවා පුතේ. ඒගොල්ලෝ ඒ කියන්නේ අපේ ලේ වැගිරින් වෙන්න දේවල් කරන්න සිත් කුපුතු කරගෙන ඉන්නවා පුතේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒකට කැමති. කැමති වී ඉන්නවා. සිත් කුපුතු කරගෙන ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ ඒවට නිකන් බැඳී එනවා පුතේ. මනසෝල ඒවට බැඳී එනවා. ඒ කියන්නේ අපේ රට අපේ ජාතිය විනාශ කරන්න බලන්නේ. විනාශ කරන්න පුතේ. තේනවද? ඒගොල්ලෝ අපේ පැත්තට හොදක් කරන්න නෙමෙයි අපේ පැත්තට ලේ වැගිරුම් බලලා ඒගොල්ලෝ සතුටු වෙන්න බලන් ඉන්නවා පුතේ. ඔය ඒගොල්ලන් අරමුණ මොකද්ද ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කරන්නේ? අදින්න වංගරට පොග. තේනික ඒ කියන්නේ ශාමදේම ඒගොල්ලන්ගේ මේ පැත්තක් වෙලා මේ පැත්තේ മന്ത്രിය කට්ටියක් ඉන්න ඒගොල්ලොත් එක්ක එක පැත්තක් බැඳීමක් වෙලා ඒගොල්ලන්ගේ අතට පාලනය ගන්න විදිහට වැඩ කරගෙන යන්න හදනවා. තේන්නකෝ. ඔය ඒගොල්ලන්ට ඒකෙන් ලැබෙන බල මේ ලාභ මොනවද පිට රටේ ඉන්න කට්ටිය. අදින්න වංගරට පොග. පේෂ වේද වරකනේ ඉල්ලවාංග සුලක්කරාමං කරතේලේ පොක මේක වෙනස් වෙනවා කියලා තමයි පුතේ කියන්නේ මේක වෙනස් වෙනවා මේක ආපහු අම්ම කියන්නේ මේ කරපු අපරාධෙ මේ විනාශෙට පුතේ කෑම් බීන්න වාහනක යන්නද ඒ සෑම දෙයක් නේ අපි බලන්නෙම වෙන කෙනෙක්පත් කරන්නවත්පත් වෙනවා කියලා තමයි අපි කියන්නේ එතකොට මේ දැන් අලුත් අගමැති කෙනෙක්පත් උනානේ එතකොට ඒ අගමැති මේ රටේ යහපතක් කරන්නේ නැද්ද එතකොට අද ඉල්ලවාංගකට පොක යා යහපතක් කරනවා පුතේ යහපතක් කරනවා ඒ වුණාට තාම අරගලංගේ යටතේ ඉන්නේ පුතේ තාම ඉන්නේ ඒගොල්ලන්ගේ යටතේ ඒගොල්ලෝ කියන දේ තමයි යා පාලනය කරන්නේ නැත්නම් යා යහපතක් කරනවා එයා එහෙම දරුණු නෑ පුතේ ඒ වුණාට අරගලංගන් ඒගොල්ලන් අරයාගේ අතේ ඉන්නේ පුතේ ඒක නිසා පාලනය කරන්න අමාරුයි ටිකක් යාකට ඔය කියන්නේ නමුත් රණීගේ අගමැතිතුමාගේ විල්ලා ඒ කියන්නේ අරමුණ හොඳයි රටේ යහපතක් කරනවා කියන එකට දෙවිලා තියෙනවා යහපතක් කරනවා කියලා කියනවා පුතේ තාමත් ඉතින් අරගලංගන්ගේ අතේ නේ ඉන්නේ ඒගොල්ලෝගේ මනස ඒගොල්ලෝගේ මනස එකට එකතු වෙනවා පුතේ
කට විතරේ එක එක රැස්වීම තියා ඒගොල්ලෝ කතා පවත්වනා පුතේ. එතකොට අපේ ලංකාවට තියෙන අරමුණ වෙනස් වෙනා පුතේ. ඔය දැන් ගෝඨාභය රාජපක්ෂ මෙතනින් අයින් වෙලා අර මෑණියෝ කලින් කිව්වාගේ රටට ඇත්තටම යහපතක් වෙන්නේ දැන් මේ රණින් ඇතුළු දැන් මෙයා යහපතක් කරන්න බලන්නේ. නව කෙනෙක් පත්වල රටට යහපතක් වෙන්නේ තව කොච්චර කාලයක් ඇයිද? මාස ගාණින් බැලුවොත් අපි. වේෂ කඩේ ගිහලා වංග අර තේපොගේ. වේද වරකනා ඉලවන් අරත පොක නානා ඉල්ල වංගත තව මාස පහක් විතර යනකොට අපිට වෙන හොඳ දෙයක් පුතේ සාමාන්‍ය හොඳ තත්ත්වයක් වෙනු කරන මාස පහක් විතර යනකොට මේට වඩා හොඳ තත්ත්වයක් එනවා පුතේ උදා වෙනවා තේන්නාද ඉතින් අපිට කාලය ඇඳලා තුන් වෙනි කාලේ ඉන්න පුළුවන් කාලය තියෙනවා අපිට වාහනයක පෙට්‍රෝල් ටිකක් අපිට ගෑස් ටිකක් ඒවා පිළිවෙල ලැබෙනවා පුතේ තව මාස පහක් විතරදී අපි අර හිටපු තත්ත්වයට අපිට හොඳ තත්ත්වයට අපිට උදා වෙනවා පුතේ नीति ಐಗಲ್ಲೋ ಗತ್ತ ಮುದಲ್ ಈ ವಗೆ ದೇವಲ್ ನೆಮತ ವಿನಿ ನೀ ಇದಿರಿಗೆ ನೀ ಮುದಲ್ ಏಕ ತಮೈ ಮುದಲ್ ವಸಂಗ ತಿಯಲಾ ಬುತ್ತಿ ಏಕ ಏಕ ಕರಾಟ ಏಕ ಏಕ ರಟಲ್ ಲೇಟ ನಾಯವಿ ಮುದಲ್ ಅರಗನ ಮಿಹೆನ್ ಏಹೆನ್ ಅರಗನ ಮಿಹೆಟ ಗೆನಲ್ಲ ಮಿಹೆನ್ ಎಹಾಟ ಗೆನಲ್ಲ ಏಗೊಲ್ಲ ಪಾರ್ನೆ ಕಲ್ಲ ತಿಯನಾ ಬುತ್ತಿ ಈ ಮುದಲ್ ಏಕ ಯಾನೆ ಅಪಿಟ ಲಂಕಾವಟ ನೆತುವ ಬುತ್ತಿ ಇತಿ ಏ ಹೊರ ಸೊರಕಂ ಏವ ದೆಯ್ಯೋ ಗಿಹಿಲ ದೆಯ್ಯೋ ವಸೆನ್ ಏವಲ್ಲ ದೆಯಿ ಬುತ್ತಿ ಒಂದ ದೇವಿಯೊಂಡ ಪೇನೋನೆ ಕೌದು ಮೇ ಹೊರ ಪೇನೋನೆ ಕತರಗಮ ದೆಯ್ಯಂ ಕೇಳನ ಅದ್ದಲಸ ಮೂನ ದೊಳಸಕ ತಿಯನವಾ ಏ ಕತರಗಮ ದೆಯ್ಯಂಡ ಪೇನೋ ಮೇ ಹೆಮದೆಯಮ್ಮ ಯುತ್ತಿಯ ಅನೀತಿಯ ಹೆಮದೆಯಂ ಪೇನೋ ಇತಿ ದೆಯ್ಯ ಗಿಲ್ಲ ಮೇವ್ವಾ ಮೇ ಕರಪು ವಂಚಾವ ಬೋರುವ ಪಹರಕಂ ಪುತೆ ಸೊರಕಂ ಏಗೊಲ್ಲ ಗಿಲ್ಲ ಏಗೊಲ್ಲ ಎದಿರಿಯಟ ಗೆರಲ್ಲ ಮೇ ಮುಲಾಗಲ್ಲ ಸಲ್ಲಿಗತ್ತ ಮನುಷ್ಯ ಸಮಂಗ ಪೆನ್ನೈ ಏಕೆಂದರೆ ವೆರದಿ ಕರಬು ಮಿನಿಸುಂಡ ದೇವಿ ವಿಸ್ತರ ಇದಿರೇದಿ ಕಿಸಿಮ ಸಮಾವಕ ನೈ ಕಿನ ತಾ ಮೇನು ಮೇ ಕಿಯನ್ನಿ ಸಮಾವನ್ ನೈ ಪುತ್ತೆ ಏವಾ ಪೆನ್ನನಾ ಪುತ್ತೆ ඉස්සරහට මෑණින් අන්තිම ප්‍රශ්නේ අහන ඉස්සරහට ඇවිල්ලා මේ දැන් අපිට දැන් අපි දැන් කලින් කතා කරා ගොඩක් ප්‍රෝග්‍රෑම් වල හොඳ නායකයෙක් එනවා කියන දත්නේ කතා කරා ඩීසෙන් කුමාරයා ගැන නෙමෙයි අර මේ ඔටුනු දාගෙන ඉන්න හොඳ රජයඳුන් ඇඳන් ඉන්න එයා ගැන නෙමෙයි අපි කතා කරන්නේ මං කියන්නේ මේ රටට යහපතක් කරන මේ රටේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙන හොඳ රාජ්‍යපාලකෙක් ඇවිල්ලා පහළ වෙයිද පහළ වෙනවා පුතේ ඒකයි කිව්වේ අපේ හොඳ තත්ත්වයට එනවා හොඳම තත්ත්වයට එනවා ඒ කියන්නේ හොඳ කෙනෙක් පහළ වෙලා අපේ දරුවන් එයාගේ දරුවන් වගේ අපේ රට සැකගෙන එයා ඉදිරි ගමනක් යන්න කෙනෙක් අපිට පත් වෙනවා කියලා කියනවා. එයා 225 තුලින් දෙන්නේ නැත්නම් ඇවිල්ලා පොදු සමාජය තුලින් යන කෙනෙක්ද? අද ඉල්ල වාංග. ඒක වැදගත්ම ප්‍රශ්නේ මං අහන්න. වේද වරකණ ආයිල වාංග. ඉල්ල පූජාන ආයිල වාංග සිල් තියෙන තානාම කරපදේ පොක. වේද වරකණ ආයිල වාංග රට. පූජා කණ්ඩායම පොක සිල් දෙයන් ගන්න ආයි අහන්න පුතා ඒ වගේ. එකන්නේ ඉදිරියට එන කෙනා දැන් මෙනු කිව්වා ඉතින් රාජ්‍ය නායකයෙක් ඉදිරියට එන යහපත් කෙනෙක් කියලා. අනහනේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ 225 වෙන් ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් මේ පොදු සමාජය කියන්නේ අපි මේ ඉන්න සමාජය තුළ අපි දන්නේ නැති අපි ඒ කියන්නේ අපි ඉන්න සමාජයෙන් එනවා පුතේ. තේරෙනවද? මේ අපි ඉන්න සමාජයෙන් එක්කෙනෙක් අපිට පහල වෙනවා. ඔව්. ඒකට කොච්චර කාලයක් සාමාන්‍ය යනවද? අවුරුදු ගාණක් එහෙම? අද ඉල්ල වංග. ඒකට නම් පොඩ්ඩක් පුතේ අවුරුදු ගාණක් යනවා පුතේ. මේ හැමදේම වෙනස් වෙන මාස පහේදී හැමදේම වෙනස් වෙනවා. අරකට පුතේ ඒක අපිට කියන්න එච්චර මේ බලයක් නෑ පුතේ. ඒ කියන්නේ ඒක අවුරුදු 2යි 5යි 3යි 5යි කියලා කියන්න බෑ. හොඳ අරමුණක් ඒ කියන්නේ මිනිස්සු ධාර්මික වෙන්න මිනිස්සු යහපත් වෙන්න මිනිස්සුන්ගේ අරමුණු සිතුම් පැතුම් යහපත් වෙනකොට තමයි යහපත් රාජනායකයෙකු වුණත් ඉස්සරහට එන්න අවශ්‍ය කරන පරිසරය සකස් වෙන්නේ. ඒක මේ තාම මේ කලබලකාරකම මේවා දුරස් වෙන්න ඕනේ පුතේ. අපිට හොඳ නායකයෙක් ලැබිලා එයාගේ එයා පානේ ගෙනියා එයාගේ සත්‍යයෙන් හොඳ දේ කෙරෙනකොට අරයා පහළ වෙනා පුතේ. පිම්බලෙන් ඒ එතකොට තමයි අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන්. පුළුවන්. ඉදිරි ගමනක් යන්න පුළුවන් හැමදේම ලැබිලා ආහාර ලැබිලා මේ නැති කරදර ප්‍රශ්න ඒවා අයින් වෙලා ඉතින් හොඳ ගමනක් දෙයියන්ගේ දරුවෙක් වගේ දේව දරුවෙක් වගේ ඉදිරියට ඇවිල්ලා රාජකාරී කරගෙන යනවා. ඒකයි කිව්වේ අර දෙයියන්ගේ ශක්තියක් තියෙන දෙයියන්ගේ බැල්මක් තියෙන දෙයියන්ගේ හාස්කම් තියෙන කෙනෙක් අපිට එනවා ඉදිරියට කියලා කිව්වේ ඒකයි පුතේ. හ්ම්. තේන්නාද? හරි මේනි රජ කෙනෙක් වගේ කියලා කිව්වේ ඒකයි පුතේ. දෙයි කෙනෙක් වගේ කෙනෙක්ට තමයි අපි රජ කෙනෙක් කියන්නේ පුතේ. ඒක තේරුම් කොලේ. ඔව් රජ කෙනෙක් කියලා කියන්නේ ඒ කියන්නේ අර දෙයි කෙනෙක් වගේ. ඒ කියන්නේ අදහස් වලින් අදහස් උදහස් වලින් අපි හැමදේම පුතේ දෙයියන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් අපිට දෙයියන්ගෙන් ඉල්ලනවා වගේ එයාගෙන් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර පෙනුමෙන් රජ කියලා වැඩ නැහැ. රජ කෙනෙක් අදහස් උදහස් වලින් සිටපත උදහස් අදහස් වලින් උදහස් වලින්. ඔව් මේ අදුමින් පැලඳුමින් නෙමෙයි පුතේ.
හදවතෙන් මනසෙන් ආදරෙන් හතිමත් එහෙම කෙනෙක් ලැබීමක් තියනවා තමයි කියලා කිව්වේ අපි තේරුණාද පුතේ අර ඉල්ලා වඩදලේ පොග මෙනු දැන් මේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට මේව දකිද්දි අපිට හිතෙනවා ඇත්තටම මේ මෙනු කොහොමද මේව මෙහෙම කියන්නේ කියන එක ගැන දැන් මේ රටේ ඉදිරිය ගැන නායකයෝ පහළ වීම ගැන මේ දේවල් අපි ඇත්තටම අහන්න හිතුවේ මේ දැන් මේ දවස්වල අපි හැමදෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්න කාරණා මේවා ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා මිනිස්සුගේ පෞද්ගලික ජීවිතේ කාරණා ගැන අපිට මෙහෙම තොරතුරු මෑනියුන්ට බලලා කියන්න පුළුවන්ද කියන එක එක ප්‍රශ්නයක්. ඔව්. එතකොට මට ඊට කලින් කියන්නකෝ මෑනියෝ මේ ඇත්තටම කොහොමද මේ හැකියාව ලැබෙන්නේ සහ කොහොමද මෙහෙම හරියට මේ දේවල් කියන්නේ? ඒ කියන්නේ පුතා මගේ නාති බලවේග සත්‍යමත් හින්ද. ඉතින් දේව මණ්ඩලයෙන් දීව මණ්ඩල වලින් ඒගොල්ලෝ බලා අරගෙන ඇවිල්ලා තමයි ඒගොල්ලෝ ඇඳ වැහිලා ඒගොල්ලෝ බලා අරගෙන මගේ නාති මට සත්‍යමත් වෙන තමයි මට මේ සියලු දේ ඉදිරියට ගිහිල්ලා කියන්න පුළුවන් ආකර්ෂණ ලැබෙන්නේ. ඒගොල්ලෝ ගොඩක් දීව මාලිගාවල ගිහිල්ලා දෙයියන්ගෙන් වැඳ වැටිලා ඒගොල්ලෝ බල ඉල්ලලා ඒ අරගෙන ඇවිල්ලා තමයි මට ඒවා පණිවිඩ දෙන්නේ තෑගි වෙස් වගේ. මෑනියෝ එක ගනුදෙනු කරන ශක්තිමත් නාති නාති මගේ නාති සත්‍යමත්. ඒ නාති රත්නමත් ඉන්න තමයි මාව සත්‍යමත් වෙන්නේ. ඒ අයගෙන් තමයි ওই තොරතුරු හැම දෙයක්ම දැක බලාගෙන ඇවිල්ලා රටේ ඉදිරියට කොහොමද වෙන්නේ සහ මේ පෞද්ගලිකව දැන් මිනිස්සෙක්ගේ ජීවිතේ ඉස්සරහට මොනවද වෙන්නේ කලින් මොනවද සිද්ධ වුනේ කියන දේවලුත් ওই විදිහට හරියටම ගන්න මෑණියන්ට කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් පුතා. ඒත් ඔය ඥාති නාති සත්‍යමත් නාති සත්‍යමත් නාති අර කවුරු එක්කද ගනුදෙනු කරන්නේ? ඒ කියන්නේ මෑණියන්ට ওই විස්තර කියන්නේ කාගෙන්ද අහගෙන දැන්? සියෝ දෙයියන්ගේ ඒ ඉස්මහරා වඩින්නා හෝ සියෝ දෙයියන්ගේ බල අරගෙන තමයි අරගොල්ලෝ ඒගොල්ලන්ගේ ගාවට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අසා තමයි පණිවිඩ පෙම් පණිවිඩ මට ගෙනල්ලා ඒගොල්ලෝ සත්‍යමත් වෙලා කියන්නේ. එක එක දීව මාලිගාවට ගිහිල්ලා ඒගොල්ලෝ පින්තක වැඳ පුදගෙන ඒගොල්ලන්ගෙන් අවසර පණිවිඩ තමයි මට දෙන්නේ. මෑණියන්ට එතකොට ඔය AI කියන්නේ දේවල් පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මට කාලෙකට එහෙම කියන්නේ විශ්වාසය රැකිලා තියෙනවා. ඒ මිනිස්සුන්ටත් ඒ විශ්වාසය ඇති වෙලා තියෙනවා. ඒක තියලා තියෙනවා. සෑහෙන වැඩ කටුදෙලින් ඒ කියන්නේ හැම කරන වැඩ වලින් මිනිස්සයා කරේ ගොඩක් මම විශ්වාසයේ සතුටු වෙනවා. දැන් මං දැන් ටීම් එක රටවල් සෑම රටකටම වැඩ කරලා ගොඩක් දුකසේ ඉන්න කට්ටියට රස්සාවල් ලබා දීලා ඒ වගේ ලෙඩ දුක් සුව කළා මෙහෙ ඉඳලා. ඉතින් ඒගොල්ලෝ සතුට දීලා තියෙන ඉතින් මට සතුට බෙදා ගන්න මම නිතරම ඉතින් මගේ නාති සත්‍යමත් මට ඒකෙන් පෙන්නුම් කරන හැමදේම. ඒක තමයි මෑණියු බය නැතුව මේ අපි අහන කාරණා වලට උත්තරේ දෙන්නේ. අනාවැකි විදිහට. ඔව්. දැන් අපි විශේෂයෙන්ම රටේ අනාගතය ගැන තොරතුරු විමසනවා වගේම යම් කෙනෙකුට පෞද්ගලිකව තොරතුරු කියන්නත් මෑණියෝ සූදානම් වෙනවා. කෙනෙක් ඇවිල්ලා මෑණියෝ මොන ගැහෙන්න ඇවිල්ලා කතා බහ කරොත් කියනවා ප්‍රශ්න වලට උත්තර මෑණියෝ ළඟ තියෙනවා. තියෙනවා. හරි. මෑණියෝ එතකොට මේ දැන් කොහොමද මං මේ දවස්වල මොනවද සාමාන්‍යයෙන් කරන වැඩ කටයුතු කොහොමද කියලා පොඩ්ඩක් අපි කැමතියි දැනගන්න. මේ දවස්වල ඉතින් ගොඩක් ඉතින් ඔය රට එකේ වැඩවල් තමයි ගොඩක් කරගෙන යන්නේ. ඒ අතර වාරේ නිතරම මම මේ බෝධි පූජාවල් තියාගෙන යනවා. මේ සෙස් පතනවා. ඒ කියන්නේ මේ අපිට හොඳ නායකයෙක් හම්බ වෙලා නේද අපිට මේ යටා තත්ත්වෙට ඉහළට එන්න නෙමෙයි අපිට සාමාන්‍ය දරුවන් එක්කලා කරදරයක් නැතුව අපිට කෑම් බීම් ලැබිලා අපිට හැම දෙයක්ම ලැබිලා අපිට ඉහළ තත්ත්වෙට පොඩ්ඩක් එන්න අපි ඉතින් දෙයියන්ගෙන් දේව පූජාවල් කරනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මෑණියෝ දැන් මිනිස්සු මේ විදිහට ජීවත් වෙලා මේ කර්ම දේවල්ම මෙහෙම කරගෙන හිටියොත් කිසිම අර අධ්‍යාත්මික පැත්තට ඒ පසුබිමක් නැතුව කටයුතු කරොත් ඔය කියන නායකයෝම පහළ වෙයි නෑනේ පුතා. ඉතින් මේකයි අපි ඒ කියන්නේ අපි අඳුරු මිෂ්ට වෙලා බෑ අඳුරු මිෂ්ට වෙලා බෑ අපි සාමයෙන් සතුටෙන් අපි දෙවියන් බුදුන් අදහාගෙන ගමන කරනොත් යමක් කරන්න ඕනේ. ඒක තමයි සාමයෙන් යන්න ඕනේ. ඒ කියන්නේ අපි ගහගෙන මරාගෙන කොටාගෙන ඒම කරගෙන බෑ පුතා. අපි හොඳ පැත්තේ යන්න ඕනේ. අපි බෝධි පූජාවක් කළා දෙවියන් බුදුන් අදහාගෙන අපි හොඳ ගමනක් ගියොත් අපිට හොඳ කෙනෙක් ඉතින් පත් වෙනවා. හරි මෑණියෝ එතකොට මේ දැන් ඔය කාරණා ඔක්කොම අපි කොහොම තියන අතරේ මං කැමති මෑණියෝ දැන් කොහොමද පහුගිය දවස්වල කරපු වැඩ කටයුතු ගැන ටිකක් දැනගන්න මොන වගේ වැඩද වැඩිපුර ලැබෙන්නේ සහ කොහොමද කරපු වැඩ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ගොඩක් ඉතින් පුතා මේ පහුන් දවස්වල නෙමෙයි දැනටත් කරගෙන යන්නේ මේ ලංකාවේ රටේ දෙකේම එක වගේ වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ බුද්ධ පූජාවල් තියාගෙන යනවා, මල් පූජාවල්, නෙළුම් මල් පූජාවල් තියාගෙන යනවා, බෝධි පූජාවල් තියාගෙන යනවා, පළතුරු කැවිලි, රස කැවිලි, සියලු පුරුට පූජාවල් ඉල්ලුවොත් දෙයියරු ඒකත් තියාගෙන යනවා.
ඉතින් මේ ගොඩක් වැඩ කරගෙන යනවා. ඉතින් මේ වගේ ෆොටෝස් අරගෙන තමයි ඉතින් මම වැඩ කරන්නේ. මේ මේ ෆොටෝස් ගන්නටම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ෆොටෝ එක ළඟට අරන් තමයි මේ සියලු දේ කීපයක් විතරයි. ඕ මේ පොඩ්ඩයි ගත්තේ මම අතට උස්ස ගන්න බැරි හින්දා. මේ ඉතින් කරලා ඉතින් ගොඩක් වැඩ හරි ගිය ෆොටෝස් තමයි මේ කරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ දරුවන් ළඟ නැහැනේ මේ වැඩ කරන වෙලාවට ඒගොල්ලන්ට හරියන්නේ ගෙවල් වල පස්න රැකියාවල් දියුණු වෙන්න ගෙදර සමාදාන සමගිය ඒ සෑම දෙයකම ඉතින් මේ එක එකලාගේ නම් ඇතුව ෆොටෝස් අරන් තියෙනවා මේ ෆොටෝස් බලාගෙන මේක අතර අරගෙන තමයි මගේ ඕරා තියෙනවා පුතා මා වැඩ කරන ඕරා තියෙනවා රෑට තියෙනවා ඒක ඕරා කාට ළඟට ගන්න නැහැ මං දේවාලේ දොර වහගෙන තමයි මේව කැප කරන්නේ ඒ කැප කරන්නේ ඒගොල්ලන්ගේ ඉල්ලන දේ හරියන්න ඒ කියන්නේ දෙන්නේ අඩ දබර වෙනවා දරුවන් අඩ දබර වෙලා අම්මලාගෙන් පැන යනවා දියුණුව නැති වෙනවා රස්සාවල් නැති වෙලා ඩෙඩ දුක් ඒ ඔක්කොටම තමයි මේ සෑම දෙයක්ම ඉතින් කරගෙන මේ දවස්වල මේ මේ කියන්නේ සෑම දාම මේවා කරගෙන තමයි යන්නේ මම. ඉතින් මේ වට මට ඕරවල් තියෙනවා. ඒක කාටත් පේන්න සද්දේ වෙන්නේ නැතුව මම කරගෙන යනවා. ඉතින් ඒ වගේම තව මට තියෙනවා ඒගොල්ලන්ගේ නම ඇතුව තහඩු. මේ මං ටිකයි අරන් තියෙන්නේ මේ තහඩුත් එහෙම තමයි මේ වේවා තියෙන්නේ නල් ලියලා. නල් ලියලා මේවත් අරන් ඕරවලදී සත් කරනවා. මේ කළු වෙලා තියෙන්නේ පුතා මේ මේ කළු වෙලා තියෙන්නේ මේ සත් කරනවා. ඒ රත් කරලා ඒගොල්ලන්ගේ දොස් තියෙනවා නම් දුරු කරලා ඒගොල්ලන්ට සමගිය සාමය ඒ සෑම දෙම ඒ වගේ තමයි ඒ ටිකෙනු මේ ටික සාමාන්‍යයෙන් ඔය මොනම වැඩක් මෑණියන්ට බාර දුන්නම අදාළ කෙනාගේ ඡාය රූපයක් අවශ්‍යද රූපේ තරයි මට ඕනේ මේ ෆොටෝස් එක තරයි ඕනේ මට ෆොටෝස් එක දිහා බලාගෙන අතට අරගෙන තමයි මගේ ඕරා වෙලෙදී මේ ෆොටෝස් එකට තමයි කැප කරන්නේ ඒකේ කාරණා වෙනස් නේ නේද ඒක එක් කෙනෙකුට තියෙන කාරණේ නෙමෙයි අනිත් එක්කෙනාට තියෙන්නේ එතකොට මොන කාරණේට වුණත් මෑණියෝ මේ විදිහට ඡාය රූපයක් අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙනවා ඒ කියන්නේ ඒකට එන්න බැරි නා එන්න බෑනේ රටේ ඉන්නේ රටේ ඉන්නේ මේ ලංකාවේ ඉන්නේ එනවා මා ගාවට වැඩ කරන වෙලාවට මේ රටේ ඉන්නේ නැන්ට මම ඉතින් ඒ විදිහට තමයි වැඩ කරන්නේ මේ ගානනාවත් තව මට තියෙනවා මං ටිකයි ගත්තේ අතට ඉතින් මේ සියලු දෙනාටම ඉතින් මේ වැඩ හරියකොල තමයි ගොඩක්ම තියෙන්නේ මේ ෆොටෝස් ඉතින් මම තියාගෙන ඒවා හරි ගියක් කැප කරගෙන යනවා මගේ එක වගේම එහෙනම් මෑනියෝ මේ අපිට මං හිතන්නේ මෑනියෝ වැඩ කටයුතු කරපු දර්ශන කිහිපයකත් අපිට තියෙනවා බලන්න නේද අපි සූදානම් කරගෙන තියෙනවා එහෙනම් අපි මෑනියෝ මේ වැඩ කටයුතු වල නිරත වෙන ආකාරය බලලා වැඩසටහනේ අවසන් භාගයට එළඹෙමු ෂටගෙන දෙන්න සියතක් දෙයරු අසනේ බඩින්න දරුවට තියෙන කරදර දොස් ගලවන්න මලබලෙන් ආසිරු තිතුන් කෝඩිය දෙ දෙතුන් අසලා වැඩ වසන්නාවෝ නිවසේ තියෙන ප්‍රශ්න විසඳන්නාවෝ නාම උරුතු තේලාංග කාර්යම්ම නාදීල වාංගාර්දා කක්ක පුදු පූජාව ඒව කපන්න නීච කැපෙන්න ශාන්ති නිතර කරනවා මම ඒ කියන්නේ දවසකට තුන් හතර පාරක් රැට ඕරා තියෙනවා ඒ ඕරා වලදී රැට තමයි ගොඩක් කරන්නේ මෑනියෝ දැන් ඔය මෑනියෝ වැඩ කටයුතු කරන දර්ශන කිහිපයක් මම ගැලුවේ දැන් මෑනියෝ මම දැක්ක දැන් මේවට යොදා ගන්න දේවල් ඔය පූජාවල් නේද ගොඩක් වෙලාවට ඔය දෙවියන් වෙනුවෙන් මේව කොහොමද එකකට එකක් වෙනස් වෙන්නේ දැන් අපි එක කටයුත්තක දකින්න විදිහ පූජාව නෙවෙයි අනිත් තැන තියෙන්නේ මේමයි පුතා ඒක වෙනස් වෙන්නේ දැන් එක එක්කෙනාගේ ලෙඩ සමග කියන්නේ වින කරලා තියෙනවා කොඩි වින කරලා තියෙනවා සමහරත් ඇංගේ ඒකට කාලියම්මට කොඩි විනයක් කරලා තියෙනවා කාලියම්මට බුදු පූජාවල් කියලා කපනවා සෙස් පූජාවල් තියෙන සප්පත්තිනි මෑණියන්ට ඒක දේව පූජාවල් පළතුරු සස කැවිලි පූජාවල් තියෙන සෙස් සාන්ති කරනවා ඉතින් අර ලෙඩ දුත් තියෙනම ඇඟවල් වල ඉතින් අර පොඩ්ඩක් අපි ලෙඩ කියලා පැත්තකට වෙලා බෙහෙත් බිව්වම හරියන්නේ නැහැ සමහරක් වින කරනවා ඒ වින කළාම තමයි ලෙඩ දුක් වෙන්නේ ඉතින් අනේ ඒක ඉතින් පොඩ්ඩක් බලලා කීප දෙනෙක් ඉතින් ඒ වැඩ කර ගන්නවා ඉතින් අර එහෙම එහෙම තමයි මේ ෆොටෝස් තියෙන ඒ කියන්නේ එක පාරම එහෙම එක දෙයක් කරන්න බෑ එක එක පූජාවල් වෙනස්
වෙනස් වෙනවා වෙනස් වෙනවා ඒ කියන්නේ ඡායාරූපයේ මෙනියෝ ඉල්ල ගන්නවා අදාළ කෙනාගේ වැඩේට අනුව තමයි මේ අදාළ පූජාවල් ඕ කැපිලි පූජාවල් පළතුරු පූජාවල් පුවක් මල් පූජාවල් පැදුරු කොට්ට නාතියන් ඉල්ලනවා බන්ධන තියෙනනම් බන්ධන කොඩි විල පුහුල් කපනවා කාලිය අම්මට කඩවර දෙයියන්ට විෂ්ණු දෙය සිතුම් කෝටිය දේ දේ තුන වංශේලා වැඩ වසන ස්ථාන වලට බාර කරනවා ඒ වගේම දේව දේව පූජාවල් කරන බෝධි පූජා අනුරාධපුර අටමස්ථානෙට සිරිපාදෙට ඒ දීර්ඝායස පතන්නේ එක නොයෙක් නොයෙක් විදියට ශෙස් පූජාවල් ඒ වගේම තමයි පවුල් සමාදාන කරන්න සමාදාන කරන්නක් වසී පූජාවල් කරනවා පවුල් කැඩී යන ඒවට එකතු කරන්නක් වසී පූජාවල් එක එක පූජාවල් වෙනස් වෙනවා ගම්බාර දෙයියන්ට විසුමු දෙයියන්ට කතරගම දෙයියන්ට ගොඩක්ම පවුල් සමාදානෙ සැකියා දිනු වෙන්න ගොවිතැන්පත් සාර්ථක වෙන්න ඉතින් ඒ වගේ තමයි කතරගම දෙයියන්ට ඒ සියලු දෙයියන්ට ඉතින් ඉල්ලන ඉල්ලන පූජාවල් සෑහෙන මේෂේ පිරෙන්නම පූජාවල් කරන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ මුළු දවස් දෙකක් තුනක් කැප වෙන පූජාවල් තියෙනවා ආහ් ආහ් රට පූජාවල් වුණාම ආහ් ඒ වගේ විශාල මේ යම් කැපකිරීමක් මහන්සියකුත් දරන්න වෙනවා දරන්න ඕ සෑ එළි වෙනකම්ම මේ කැප කරන පූජාවල් තියෙනවා නියවර යම් ප්‍රතිපත්තියක් එක්ක ප්‍රතිපදාවක් එක්ක තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. ඥාති බලවේගත් එක්ක ගනුදෙනු කරනකොට එතන යම් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ අයගේ අවශ්‍යතාවයල් තියෙනවා ඒක කරන්න යම් යම් විදිවලට නේද? එතකොට ඔය දෙවියන් වෙනුවෙන් කරන යම් බාරහාර මේ මේ දේවල් එක්ක යම් විශාල වැඩ කොටසක් ඔබතුමිය අතින් සිද්ධ කරා මිනිසුන්ගේ යහපත වෙන්නේ. ඔව් යහපත. ඒ කරලා විතර වෙලා සතියෙන් දෙකෙන් ආයේ අනුරාධපුර ගිහිල්ලා වන්දලා ඒ নমස්කාර කළා නාතින්න නම් බින්දීලා ඒගොල්ලන්ට තව දිනු වෙන්න යහපත්. ඉතින් අපි ඒ විදිහටම කරගෙන ගිහිල්ලා තමයි මේ ෆොටෝස් තියෙන්නේ. මේව අතාරින්නේ නැහැ මේව අතේ තියාගෙන තමයි අපි කැප කරන්නේ. හරි මෑණියු එහෙනම් වැඩසටහනේ අවසන් භාගයට ඇවිල්ලා තියෙන නිසා මේ පවතින තත්ත්වයන් එක්ක අපි ඉදිරියේදී මුහුණ දෙන්න අපිට සිද්ධ වෙයි කියලා හිතන දේවල් එක්ක මිනිස්සු විදිහට අපි ඉදිරි කාලේ කොහොමද ගත කරන්න ඕනේ කියන එක ගැන යම් අවසාන වශයෙන් මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා. මොකද මිනිස්සු දැන් එකිනෙකා කුලල් කහ ගන්න පුළුවන් කාලයක් නෙවෙයි නෙමෙයි. පුළුවන් තරම් අපි ඉතින් බෝධි පූජාවල් කරන් අපි සැර වෙන්නේ නැතුව අපි කලබල වෙන්නේ නැතුව අපි පොඩි හිමින් ගමනක් යනවා නම් දෙයියන් එක්කම බුදුන් එක්ක ගමනක් යනවා නම් අපිට ඉදිරියට හොඳයි කියන එක තමයි මම ගොඩක් කියන්න. හරි මෑණියෝ එහෙනම් බොහොම ස්තුතියි. මෑණියෝ බලාපොරොත්තු වෙන දේවල් වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව ඉස්සරහට මෑණියොන්ට තියෙන ශක්තියින් තව තවත් දියුණු වෙලා මිනිසුන්ට සේවය කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මෑණියෝ අයිබෝන් කියලා සමුදෙනවා. ඉතින් වැඩසටහන අවසන් කරන්න හදන්නේ මේ කියපු කාරණා සම්බන්ධයෙන් ඔබ හිතන්න සහ ඔබේ අදහස් කියන්න. ඔබට විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන් ඒ කටයුත්ත බාර වෙන්නේ ඔබට ඔබේ අදහස අපට කියන්න. අපි එතන ඉඳලා කල්පනා කරන්නම් අපි තීරණය කරන්නම් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න අවශ්‍ය වෙන්නේ කියන දේ පිළිබඳව. මෑණියෝ මෑණියෝගේ විශ්වාසය මත පදනම්ව මෑණියෝ දකින පරාසය තුළ මෑණියෝ මේ කතන්දර කියන්නේ. අපි ඉදිරියට බලාගෙනම මොනවද සිද්ධ වෙන්නේ කියලා අපේ පාලකයන්ට සහ අපට යම් කාරණා පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න බැරි නිසා ඉස්සරහා පිළිබඳව අපි හිතුවා නාලිකාවක් විදිහට මේ හැකියාවන් තියෙන උදවිය එකතු කරගෙන ඒ අයගේ දෘෂ්ටි කෝණයන් තුළින් කොහොමද මේ කාරණා කියන්නේ කියන එක ඔබට කියන්න. ඒකයි අපි උත්සාහ කරේ. යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ යම් අසරණ භාවයකට පත් වෙලා ඉන්නව නම් සාමාන්‍ය ක්‍රමවේද තුලින් ඔබට සාර්ථකත්වය ලබන්න බැරි නම් මෑණියෝ සූදානම්ින් ඉන්නවා එතුමියට තියෙන හැකියාවන් තුලින් මේ ප්‍රශ්න වලට ගැටළු වලට ඔබට උත්තර හොයලා දෙන්න. එහෙනම් වැඩසටහන අවසන් කරන්නයි හදන්නේ. සියලු දෙනාටම යහපත් එක දවසක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.